ලංකාවේ පැවති සිවිල් යුද්ධයේ සටන් බිමේ වීරයා වගේම ශ්‍රී ලංකාවේ සාර්ථකම හමුදාපතිවරයා වන්නේ ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා මහතා. අපි හැමෝම දන්නවනේ 2006 අප්‍රේල් මාසයේදී LTT මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු මෙතුමාගේ රටපෙළට ප්‍රහාරයක් එල්ල කළා. ඒ ප්‍රහාරයෙන් සරත් පොන්සේකා මහතා ඉතාමත් අසාධ්‍ය තත්ත්වයට පත් වුණා. ඉතින් අපි හැමෝම දැකලා තියෙන්නේ එතුමා මේ ප්‍රහාරයට ලක් වෙනකොට ගමන් කරපු වාහනය පමණනි. අද මම ඔයාලට පෙන්නනවා එතුමා එදින තමන්ගේ නිල නිවසෙන් පිටත් වන ආකාරය සහ බෝම්බ ප්‍රහාරයට ලක්වන ආකාරය පටිගත වූ CCTV දර්ශන. මේ තමයි සරත් පොන්සේකා මහතා එදින තමන්ගේ නිල නිවසින් පිටත් වෙලා යන ආකාරය. යතුරුපැදිකරුවන් දෙදෙනෙකුගේ සහ එක් ජීප් රථයක ආරක්ෂාව යටතේ මෙතුමා තමන්ගේ දිවා ආහාරය ලබා ගැනීම සඳහා පිටත්ව යනවා. මේ තමයි එතුමා පිටත් වෙලා විනාඩි කිහිපයක් ඇතුළත අසල අතුරු මාර්ගයේ සිට බෝම්බකරු පැමිණෙන ආකාරය. ඉතාමත් ඉක්මනින් සරත් පොන්සේකා මහතාගේ රථපෙළට ඉතාමත් සමීප වෙනවා. ඒත් එක්කම බෝම්බය පුපුරවා ගන්නවා. ඉතින් එදා එතුමාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වුණා නම් අදටත් ලංකාවේ යුද්ධය පවතින තිබ්බා. දේශපාලන නායකයෙකුට වැඩිය හමුදාපතිවරයෙකු වශයෙන් එතුමා මේ රටට කරපු මෙහෙය අමරණීයයි.